මේ යෝජනාව ආයෙත් මොකද වෙන්නේ මේ? අද මේ අපි මේ අරගල අපි අර මේ ආවේ මේ අරගල භූමිය අර නැති වෙච්ච අපේ අර සහෝදර ටික මේ විකරුණේ මැරලා ගියානේ. ඒක නිසා ඒ කට්ටිය දීපත් කරන්න තමයි මේ කට්ටිය ආවේ ඔක්කොම ලැබිලා තියෙන්නේ. ඉතින් මේ පොලිසියෙන් ඉන්න ලොකු මහත් එක් මට නම් කිව්වා මේ අපට මේ එතන අරගල භූමිය නැති නිසා මේ ගෝල් ෆේස් එක මේ කෙරවලේ එතන ස්ටේජ් එකක් හදලා තියෙනවා කියලා. එතන දෙන්න යන්න කියලා. මන්ද මම නම් දැස්සා තින් පල්ලෙදී එතන ස්ටේජ් යන්න මුකුත් නැහැ. මේ තනකොළ නම් හතර තියෙනවා ඇවිලා තනකොළ වන්නම් ඉතින් මේ බලන්න පුළුවන්. හැබැයි මෙතන ඇවිල්ලා තියෙන්නේ මේ කට්ටිය මේ කිසිම කලබලයක් අහර මේ මේ කරන්න නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. මේ කට්ටිය මේ ඇවිල්ලා තියෙන්නේ පාම් පිටි ටික, හාල් ටික, එළවලු ටික වැඩි වෙනකොට ඒ ගැන කතා කරන තමයි කණ්ඩ බොන්න විදියක් නැහැ. අද වෙනකොට රස්සා ටික නැහැ. ඉතත් එහෙමයි, අදත් එහෙමයි. දැන් ගෝඨාභය ජනාධිපතිතුමා එදා ඉඳලා ගියා රනිල්ට බාර දීලා. රනිල් ජනාධිපතිතුමාව යා රටවල් ගානේ සවාරි යනවා යා. මේ රටේ ජනතාවට කන්නදුවා මේ විදිහට පාට දාලා කෑ ගන්නවා. රනිල් ජනාධිපතිතුමාට හිටියා නම් මට වගේ දරුවෝ දෙන්න තුන්නේ හිටියා නම් මට වගේ දරුවෝ දෙන්න තුන්නේ හිටියා නම් ඔබතුමා මෙදෙන්න බහිනවා. මොකද ඔබතුමාට කණ්ඩ දෙන්න විදියක් නැහැනේ. හැබැයි ඔය ඉන්න ඔය ජනාධිපතිතුමාලට හැම වෙලේම කණ්ඩ කෑම ටික එනවා, ගමන් පාසුකම් ටික. එතකොට සියලුම දේවල් ඒ කට්ටියට දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ අපිට තමයි දැන් මේ කිසිම රජයේ ඉන්න සියලුම දෙනාට ඒ ලොකු කට්ටියට යාන වාහන ටික දීලා තියෙනවා. ඒ වගේම යාන වාහන ටික දීලා තියෙනවා. ගෙදර පවුල එක්ක යන වාහන දීලා තියෙනවා. ගෙදර ළමයි ටිකක් ඉස්කෝලේ යන්න එකක් දීලා තියෙනවා. පඩියක් දෙනවා, බඩු ටිකක් ගෙදරට එනවා, තෙල් ටිකක් හම්බ වෙනවා. තමයි ඉතින් මොන මොනවා හම්බ වෙනවද කියලා මම දන්නේ නැහැ. මම කියනවා මේ ඉන්න සියලුම ජනතාවෙන් මම අද මේ අරගල භූමියට ඇවිල්ලා ඉන්න සියලුම දෙනාට කියනවා මේ වෙනකොට අද මේ සියලුම දෙනාට මගේ අවුරුදු 60 වෙනකොට කිසිම මොහොතක මැතිවරණයකට ඉදිරිපත් වෙනවා නම් ජනාධිපතිතුමියකට මේ ඉන්න සියලුම ලංකාවේ ඉන්න සියලුම දෙනා ප්‍රතික්ෂේප කරන්න ඕන. මේ අවුරුදු 60 වෙනකොට කිසිම කෙනෙකුට ඡන්දෙ ඉල්ලන්න බැරි තත්යකට ගේන්න ඕන. ඡන්දෙ දෙන්න එපා. මේ අවුරුදු 60 වෙනකොට කිසිම කෙනෙකුට ඡන්දෙ දෙන්න එපා. අපි ඒ කට්ටිය අපි ගෙවල් වලටම හරිමු. අපි හොඳ නායකයෙක් මේ රටට ගෙනල්ලා නායකයාට අපි ඡන්දෙ දෙමු. කොහොමද ඉන්නේ? බොහොම ස්තුතියි.